ஆகே அதிரே நம் ரக்கினவா மங் பனவகினம் என்னே துரட்ட என்னே ஐயோயா සෙලිනාව ගෙදරට ගෙන ගන්න එක භයානක බව ඇන්තනි ඇලෙක්ස්ට හමදා දෙන්න හැදුවත් එහි අවදානමක් නැති බව ඇලෙක්ස් ඇන්තනිට කියනවා. ඒ අතර එරික් තාත්තට දොස් කියපු කතාව පොඩි සුරාජ්ට කියනවා. ඒ කතාව ඇත්ත නැත්ත දැනගන්න සුරාජ් එරික්ට කෝල් කරලා එරික් එක බහින් බස්සනවා. ඒ දිහා හැංගිලා බලන් හිටපු රයිනි ඒ හැම දෙයක්ම ඇලෙක්ස්ගේ කණේ තියෙනවා. ඒ වගේම එරික්ගේ ගෙදර ඉඳන් දිගටම උදව් කරන බව පවසා රයිනි ඇලෙක්ස්ව කොන්දේසියකටත් එකඟ කරගන්නවා. එතකොට සුරාජ් තාතට ආයෙමත් එරිකෙන් බැනුම් අහන්න වෙන එකක් නැහැ කියලා ධර්මිට කියනවා. ඒ ප්‍රශ්නේ දිග්ගැස්සෙන බව ධර්මී සුරාජ්ට අවධාරණය කරනවා. ඉතින් සුරාජ් ඊට කෙසේ මුහුණ දෙයිද? අහස් මාලිගා අද එතැන් සිට. චූඩ් බේබි අපේ ගම්පලාත මේ වගේ නෙවෙයි. හරිම ලස්සනයි. හැම වෙලාවෙම මීදුමින් පිරලා තියෙන්නේ. බලන බලන හැම තැනම කොළව පාටලා තියෙන්නේ. ලස්සන කඳ තියෙනවා, ලස්සන මල් තියෙනවා. අනිත් එක චූටි බේබි, මේ මිනිස්සු වගේ එහෙ මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා ඉන්නේ. එයාලා හොඳට එළියට බහලා ඇවිදිනවා. මොකද හොඳට ඉඩකඩ තියෙනවනේ. මේ වගේ තාප්පත් නැහැ. අනිත් එක තමයි අපි නාන්නේ පීල්ලේ. සීතල වතුර එනවා. ඔළුව අල්ලගෙන ඕන තරම් නාන්න පුළුවන්. මේ වගේ බාත්รูම් නැහැ. මීටර් හයි කරලත් දෙන්නේ. ශාශෝග්නේ හැබැයි වැඩේ තියෙන චූටි බේබි, චූටි බේබිට එහෙෂෝ, සර්ණේට මෙහෙෂෝ. මටත් ආසයි සර්ණේ මාමලගේ ගම් පැත්ත ගිහින් එන්න. චූටි බේබි කොහේ යන්නද? එහෙ මොකද්ද දෙන්නගේ බර සාකච්ඡා? මේ චූටි බේබි ආසයිලු අපේ ගම පැත්ත ගිහිල්ලා එන්නේ. ඇත්තද? එහෙ හරි ලස්සනයිලු. එහෙනම් ඉතින් ඔයාල දෙන්න යදි මාවත් එක්කන් එනවද? ලොකසර්ගෙන් අවසරය ලැබෙනවා නම් මං දෙන්නවම එක්කන් යනවා. මේ ආදරේ ටිකක් වැඩිපුර දාලා රස තේ කබ්බුපු නේද? මෙහෙ හොඳයිද? ඇයි? හොස්ටෙල් එක වගේ නෑනේ ඉතින්. හරි කතාවක් නේක. මං කැමති තනියෙන් ඉන්න. ඒතකොට මං කැමති පොතක් කියවගෙන පාඩුවේ ඉන්න පුළුවන්. මීෂා දන්නවද වැඩ? මාත් හිටියේ හොස්ටල් එකක. කවුරුත් ආදරේ නැහැ කියලා හිතනවනේ. හැමෝටම අපි එපා වෙලා අපි වතාරලා දාලා කියලා හිතනවා. මන් දන්නවා ඒ හැඟීම. අම්මා මට ආදරෙත් නැහැ. තාත්තත් මැරුණානි. ඔයා දන්නවනේ රවී විජේවර්ධන. එයා තමයි මගේ තාත්තා. පකාලේ මම ඔයාට පස්සේ ගන්නද? අද කොහෙවත් යන්නේ නැහැ. ඕකේ. Love you. Bye. Love you. Bye. උඹ කවුද? මන් දන්නට වැඩි දේවල් උත් තියෙනවා එන. ඔයා මොනවද රයින් මං ගැන දන්නේ? මගේ හිතේ පිරී තිබුණ හැඟුම් කෝටියයි මම එයින් තවම ඔබට කිව්වේ භාගයයි ගජ මූනේ තියෙන මනමාලකම ඒක නෙවෙයි කොහොමද ඒ තත්ත්වය අයියෝ හස්බන්ඩ්ම හොඳට සලකනවා මොන හොඳක් දන්නේ
ඔගේ පුස්පාඩ් බලවල ඉන්නවා ඉතින්. නේ බොරු කියන්නතු ඉන්නවා. බොරු කියන්නතු ඉන්නවා? ඌ ඒක බලාගෙන ඉන්නේ රයිනි කොයි වෙලාවද ගෙදරට එන්නේ කියලා. ඒක බලන් ඉන්නේ මං කොයි වෙලාවද ගෙදරින් යන්නේ කියලා. මේ ඔයා එරික්ට කෝල් කරාද? මම තාටුගේ ඔෆිස් එකට යනවා. ගිහිල්ලා මම කතා කරමු. සුරාජුත් නේ කේම අතාරින්නේ ඇලෙක්ස් කැත්තට පොල්ල වගේ වැඩ කරන්නේ. න්‍යා දැන් ඔය හැසිරෙන්නේ අහිංසක පවර්ස් අරගෙන ඒකයි. මේක තමයි හොඳම වෙලාව ඇලෙක්ස්. එරික් හොඳටම කියෙන් තියන් ඉන්නේ. අපිට සඳමාලිගෙන් උදව් ගන්න පුළුවන්. සඳමාලිගෙන්? මොකද ගෑනිත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙ හරි සුරාජ් අහිංසව අතාරයි කියලා. හරි හරි හරි. කාගෙන් හරි කමක් නැහැ උදව් අරන් මේ වැඩේ ඉක්මනට ඉවරයක් කරන්න ඕනේ ඇලෙක්ස්. ඒක නෙවෙයි. මට හම්බෙන් වගේ මගේ යාළුවෙක් හම්බුණා. මට එහෙදි ගොඩක් උදව් කරපු කෙනෙක්. කවුද? වෙලාව ආවහම මම ඔයාට යව මීට් කරවන්න. මේ වැරේට තවත් පිට මිනිස්සු නම් ගාව ගන්න එපා. නෑ 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 එහෙම ප්‍රශ්නයක් නෑ නේද? මේ යාළුවෙක් විතරයි. මේ මගේ කොන්දේසි ගැන කතා කරගන්නවා. රයින් ඔක්කොමට ඉස්සෙල්ලා අපි සුරාජ්ව අහිංසවයි වෙන් කරගෙන ඉමු. නෑ ඔක්කොටම ඉස්සෙල්ලා මගේ කොන්දේසි කතා කරගෙන ඉමු. ඒතකොට අපි දෙන්නට හිතේ කහටක් නැතුව වැඩ කරන්න යන්න පුළුවන් නේ. අනික මේ මිනිස්සු දින්නට පස්සේ කරපු පොරොන්දු ඔක්කොම අමතක වෙනවා. මම ගැන හිතන්නේ එහෙමද? ඔව්නේ. මොකද ඔයත් මිනිස්සෙක්නේ. හොඳයි. දැන් මොනවද අර උන්? කොතනින්ද පටන් ගන්න? මම මේ ගැන එරික්සගෙන් අහනවා තාත්තේ. නෑ එපා එපා. ඔය පොඩි කීප තරම් ලොකු දෙයක් සිද්ධ වුණේ. ඒ මනුස්සයාගේ ආවේග පිට කරන්න මට කෝල් කළා. කතා කළා එච්චරයි. එතනින් එහාට දෙයක් නැහැ. මගේ කොහොමත් ওই දේවල් හිතේ නැහැනේ. සුරාජ්! 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 එරික් සර් තාතර දොස් කියලා තිනවා. මම දන්නවා. මම දන්නවා. ඔව්. දැන් ඔයා හිතන්නේ එරික් සර් මෙතනින් මේක නවත්තයි කියලාද? දැන් මට මොකද කරන්න කියන්නේ? සුරාජ් ඔයාට තේරෙන්නේ නැද්ද? ඔයාගේ මේ ප්‍රශ්නේ තාත්තරයි පොඩිටයි බලපානවා කියලා. අනේ මිස් මේ නිකන් කරබන් ඉන්නද පාඩුවේ. මම ඒක බලා ගන්නවා. අනේ ඇත්තට කොහොමද ඔයා බලාගන්නේ? මම දන්නවනේ. ඔයාත් ඉතින් එරික් සර්ගේ ගෝලයක්නේ. සුරාජ් අපි මේ ගැන කතා කරන්න කිව්වොත් මිස්ටර් එම්මට හිත රිද්ද ගන්න වෙන්නේ. මගේ නංගී තාත්තගේ මම බලා ගන්නවා. මිස් මාළුගුරු කෝල් කරලා වත්තරහම දායි. එච්චරයි කරන්න පුළුවන්. ඉතින් හරි දැක් කරන්න බෑනේ. ඔයා එරික් සර් ගැන තාම හරියට දන්නේ නැහැ සුරාජ්. එරික් සර්ද කතා කළේ මොකක්ද කියන්නේ? නිකන් මෝඩෙක් වගේ කියවන්න එපා. ඒ මොකද? නෑ නෑ මොකුත් නෑ. අතීතයේ වෙච්ච හැම දෙයක් මම හිතර දන්නවා මිස්. මට ඒ දේ අමතක කළා. අමතක කරන්නෙත් නෑ. කවුරුද අම්මල මාව වටන්න දුවත් මාව වටන්න දුන්නේ. පුළුවන් නෑ ගිහලා ලොක්කට ගියා. අහස්මා
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නව මානයකට එක්කන ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් යල් යලි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශයේ බවට පත් කළ ඔබට අපගේ උත්තමාචාර්ය ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් දේශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ලොව පිළිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ ඇලෙක්සා වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් Google Analytics දත්ත අනුව මාසිකව මිලියන 2.5ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති විකාශයකට ඇති ඉහළම පරිශීලකයින් ප්‍රමාණය වන මිලියන 2කට ආසන්න Facebook පරිශීලකයින් සතු එකම ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් ශ්‍රී ලංකේය ප්‍රවෘත්ති සන්නාමය දුරක් කෙවලා හිත්නිල්ලා තිනෙත් බැඳීලා අත්නල්ලා දුරක් කෙවලා හිත්තිල්ලා දිනෙත් බැඳීලා සංසාරේ හමුවිතියේ දෝ සුරගන පරතන රූපේ දෛවයේලය විතේ දෝ හිමිවන බවමේ වාරේ දැස අස්සේ දරාග හිනවැල් මාමවාගත් පනසේ රකින් නන්දි විතුරා අත්නල්ලා දුරක් කෙවලා හිත්නිල්ලා Can I speak to Mrs. Vijayawardhan, please? Sorry, wrong number. My number is Mrs. Ahinsa Vijayawardhan. Mm, Mama Ahinsa Vijayawardhan is Ahinsa Kurukulu Suri. Ah. I'm going to talk to you about Mama Ramesh Vandabona. Mrs. Ravi Vijayawardhan is a lawyer. සහින්සව හම්බෙන්න ඕන මේ ඇයි දන්නේ මම මෙහෙට ආවේ ඔස්ට්‍රේලියාව ගන්න ඒක රවි විජේවර්ධනගේ ලාස්ට් වීල් එක අරගෙන අපිට මේ ගැන කතා කරන්න වෙනවා මිසෙස් විජේවර්ධන සෝරි මිසෙස් අහින්ස
රවීගේ ලෝය කියලා කියන්නේ? රවීගේ ලෝය? ඔව්, මිස්ටර් රමේෂ් වන්ද බොන කියලා කෙනෙක්. හලෝ. මට කොයි වෙලාවටද පවිමන්ට් එකක් ගන්න? මේකයි මිස්ටර් වන්ද බොන. මටේ මනුස්සයාගේ නමවත් මතක් නොකර ඉන්න ඕනේ උනේ අයියේ. හරි හරි මිස්, අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මනුස්සයෙක්ගෙන් කතා කරා කියලා මොකුත් වෙන්නේ නැහනේ. මැරිලවත් ඒ මනුස්සයාගෙන් අපිට සැනසීම ඉන්න නැහනේ අයියේ. එහෙම කියන්න බා මිස්. මට නම් එයාගේ ලෝ එක කතා කරන්න ඕනම නැති බෑ අයියේ. ඔයා කිව්ව හින්දා ඔන්න මම එයාගේ නම්බර් එක ඩැඩිට යවුවා. එරික්සේ ප්‍රශ්න බලාගෙන මිසෝ ගැන දැනපන්. හැමෝටම මම මෙහෙනක ප්‍රශ්න නේ මිස්. අයියෝ එහෙම දෙයක් නෑ. මේක ඔයාගේ ගෙදර. එන්න මෙහෙන්න යන්න. එපා මිස්. මේ මොඳයි. එන්න කියන දයාලා අයියා. இதுதான் அலெக்ஸ். மறு வினாடி அது என்ன? මේ නම්බර එකෙන් මගේ දුවට ටික වෙලාවකට ඉස්සෙල්ලා කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. කවුද? රමේෂ් වන්ද බෝන. මං තමයි රමේෂ්. ආ. ඒ කියන්නේ මේ මිස රවි විජේවර්ධනගේ ලෝයර් කියලා තියෙනවා. ඔව්. මම රවි විජේවර්ධනගේ ලාස්ට් විල් එක ගැන කතා කරන්න ලංකාවට ආවේ. ලාස්ට් විල් එක? ඔව් මිස කොල්සෝරිය. මම මිස රවි කියපු විදිහ තමයි මම වැඩ කරන්නේ. මම මිස අහිංසට කතා කරලා මීට් වෙන වෙලාවක් කියනවා. This is my duty. Vision Care. විශ්වාසනීය දැක්ම. බලන හැමතැනකම දැන් Vision Care එකක්. Yamaha Razor. අසම සම දහවනයක්. AMW වෙතින්ම පමණයි. කවද දැන් එඩින් එක? වෙඩි. hina wenne? අමතක කරන්න පාසල් ඉඳන්. ඇලෙක්ස් ලංකාවට ඇවිල්ලා එරික් කුලුකුළු සූරියගෙත් නැහැ විතර. ඔයා නොහිටින් ඉන්න ඇලෙක්ස් ටෙච්චර දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ රමේෂ්. මේ කතා කරේ රවි විජේවර්ධනගේ ලෝයර්.